வணக்கம் ஆயுபோவான். சிறு தினாட்டம சுப ராத்திரியක් ප්‍රාර්ථනා කරනවා. පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අපේ දූල පුතාලට අපි අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ පහ වසරේ දූල පුතාලට අපි ගිය සතියේ ලස්සන වැඩ ටිකක් ආරම්භ කළා. ඉතින් එතනින් අපි ගිය සතියේ පොඩ්ඩක් නතර කළා. නැවතත් අපි මේ සතිය හම් වෙලා තියෙනවා. අපේ වැඩ ටික හරි අවබෝධයෙන් ඉදිරියට කරගෙන යන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, එතනින් මේ ආරම්භ කරපු අපේ පහ ශ්‍රේණියේ දරුවන්ට පටන් ගත්ත මේ පින්ම, අධ්‍යාපනය කියන පින්ම, ඒ කියන්නේ දෙමළ භාෂාවේ පින්ම අදත් ඔන්න ඔබේ ආදරණීය කොළිටුවක් විස සූදානම් වෙලා තියෙනවා. ඔබත් එක්ක ලොකු වැඩක් කරන්න මම කැමතියි. සියලු දෙනාම කැමරේ කොන් කරනවා නම්, හේතුව අපිට පෑය විනාඩි 30ක් මටත් ඔබටත් ලොකු වැඩක් කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා කැමරේ කොන් කරනවා නම් මම කැමතියි සියලු දෙනාම අපි හරි අවබෝධයෙන් වැඩට පටන් ගමු. අපි ගිය සතියේ පාඩමකට එහා ගිහිල්ලා ලොකුම ලොකු වැඩසටහන් ටිකක් පටන් ගත්තා. උදේ අපි ගිය සතිය තුල පාඩමට එහා ගිහිල්ලා අපි පුංචි ප්‍රශ්න පත්‍රයකින් තමයි අපේ වැඩ ටික ආරම්භ කරේ. ප්‍රශ්න පත්‍රයකින් ආරම්භ කරපු අපේ වැඩ ටික අපි පොතේ නෝට් එකක් දක්වා, ඒ කියන්නේ සිද්ධාන්තමය කරුණු ලිවීම දක්වාම අපි හදාගෙන ආවා. ඉතින් එතනින් මේ පටන් ගත්තේ වැඩේ අපි ඉදිරියට කරගෙන යමු. අද ආරම්භයේ සිට හරි ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරනවා මම. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු බලන්න, අපි ගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ අපි මෙන්න මේ ප්‍රශ්නය තමයි අපි නතර කරේ. ඔයාලට අපි නෝට් එකක් ලියවලා අපි අපේ වැඩ ටික පටන් ගත්තා. අද අපි හදන්නේ හරි අවබෝධයෙන් ඊළඟ කොටසට ඔයාලත් එක්ක යන්න. හරි අවබෝධයෙන් බලමු මොකක්ද මේ කොටස කියලා. පුතේ සියලු දෙනාම අද දිනේ දාගන්න. අද දිනේ දාගන්න ඉක්මනට. හරි අවබෝධයෙන් ඉක්මන් කරමු, වැඩි වෙලා ගන්න එපා. අද දිනේ දාගෙන ඉක්මන් කරා. අද දිනේ දාගන්න සියලු දෙනාම වේගෙන් වැඩ කරන්න ඕන, වේගෙන්. හරිද? වේගෙන් වැඩ කරන්න ඕන. අද දිනේ දාගෙන ඔයාලට තාම මුකුත් තියරි කොටස් ඉගෙනුවේ නැහැ. ඔයාලට තාම මුකුත් පහවසරට අදාළ දේවල් ඉගෙනුවේ නැහැ. ඔක්කොම අද අපි කතා කරන්න යන්නේ ඔයාලට මෙන්න මේකයි දෙමළ විෂය කියලා පෙන්නලා. නැත්තම් ගොඩක් අය හිතන් ඉන්නේ වාක්‍ය දෙකක් ලියුවට පස්සේ ඒක දෙමළ කියලා. එහෙම නැහැ. දෙමළ ප්‍රශ්න පත්‍රයක්ම අපි බලලා ඒකේ තියෙන දේවලුත් එක්ක අපි අවබෝධයක් ගත්තට පස්සේ අපිටම දැනගන්න පුළුවන් මෙන්න මේකයි දෙමළ විෂය කියලා කියන්නේ. හරි අවබෝධයෙන් අපි වැඩටි කරමු. උදේ අපි ගිය සතිය තුල ඔයාලත් එක්ක කතා කරා. හරි අවබෝධයෙන් බලන්න මෙන්න මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ ඔයාලා පොතේ ලියාගෙන හරි අවබෝධයෙන් අපි කරුණු හෙව්වා. ඉතින් අන්න ඒ හොයපු කරුණු ටික අපි ඔයාලගේ පොතටත් ගත්තා. එතනින් නැවතුනේ නැහැ අපි. ඊට පස්සේ අපි පටන් ගත්තා මෙන්න මේ ප්‍රශ්නය පහත සඳහන් හිස්තැන් වලට තමුන්ගේ තොරතුරු යොදා ලියන්න. ඒක ඔයාලට ගෙදරදී ලියන්න දුන්නා. ඉතින් ඒක ගොඩක් අය හොඳට ලියලා තිබ්බා. මට ගොඩක් අය ෆොටෝ පවා ආවලා තිබ්බා. ඉතින් හරි අවබෝධයෙන් අපි අද වැඩ ටිකක් හරියට ග්‍රහණය කරගමු. හරි. හරි පුතේ. බලන්න අද අපි කතා කරන්න යන්නේ හරි. ඔන්න අද අපි කතා කරන ප්‍රශ්නය බලන්න පළවෙනි ප්‍රශ්නය. අද දිනේ දාගන්න සියලු දෙනාම අද දිනේ දාගෙන සියලු දෙනාම මෙන්න මේ ප්‍රශ්නය ලියන්න. මේ ප්‍රශ්නේ විදිහටම ලියන්න. සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න. හරි අවබෝධයෙන් මෙන්න මේ පහ ලිව්වා. ඊට පස්සේ මෙන්න මේ වරහන් ඇතුළේ තියෙන මේ මෙන්න මේ වචන ටික තමයි මෙන්න මේ වචන ටිකට අදාළ පිළිතුරු ටික. හරි අවබෝධයෙන් අද දිනේ දාගෙන අංක 1, මේක අංක 6 කියලා දාගන්න එපා. හරිද? අංක 1 කියලා මෙතෙන්ට දාගෙන සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න. හරි අවබෝධයෙන් ලියන්න බලන්න පුතේ. ලියලා හෑන්ඩ් රේස් එකක් දාන අපි පිළිතුරු ටික සාකච්ඡා කරමු. ඔන්න ඕව තමයි ප්‍රශ්නවලට එන්නේ. ශිෂ්‍යත්ව විභාගයේට දෙමළ විෂය කියලා මහ ලොකු රචනා ප්‍රස්තුත විභක්ති ඒව ඉන්නේ නැහැ ඔයාලට. ඔයාලා තාම පුංචි දරුවන්. පුංචි දරුවන්ට පුතේ භාෂාවක් කියලා දැනෙන්න ඕන මෙන්න මේක.
ඔබට දැන් පැහැදිලි ඔබත් එක්ක වැඩ කරන කොලිතුවක් විස ඔබ කොච්චර හොඳට ඔබ ශිෂ්‍යත්ව විභාගයට අනුකරණය කරනවද කියලා. ඔහොම යමු. තව හොඳ හොඳ දේවල් දින් ඉදිරියට. මේ දුන්නේ පේපර් එක පුංචි රසයක් විතරයි. ඉදිරියේදී අපිට තියෙනවා පාඩම් ගොඩාක් කතා කරන්න. ඒ ඔක්කොම ඔබ වෙනුවෙන් සූදානම් කළ අවසානයි ඔබ ආදරණීය ගුරුතුමා. අපි පුතේ හරි අවබෝධයෙන් වැඩ කරමු. ලියාගන්න ටක් ගාලව ප්‍රශ්නය සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න. හරි අවබෝධයෙන් පුතේ. සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න. හරිම ලේසි. හරිම පහසු. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපි මුකුත් ඉගෙනගෙන නැතුව කොහොමද ලියන්නේ කියලා. පුතේ ඔබ පහවසරට ආවේ එක වසර දෙක වසර තුන වසර හතර වසර ඉගෙනගෙන. හරිද? ඉතින් පහ වසරට ඉද්දි අඳුම ගානේ ඔබ දෙකේ තුනේවත් දෙමළ ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙම හිතලා තමයි මම ඔයාලට මේ ප්‍රශ්නය දුන්නේ. ඔයාලගේ මුලින් මට්ටම අපි දැනගන්න ඕනේ. මට්ටම දැනගෙන තමයි අපි වැඩ ටික කරන්නේ. හරි අවබෝධයෙන් ලියා ගන්න 6 වෙනි 6 වෙනි ප්‍රශ්නේ මේ අංක 1 කියලා දාලා ලියා ගන්න ප්‍රශ්නය සිංහල තේරුම වරහන් තුලින් තෝරා වරහන් තුලින් තෝරා ලියන්න. හරි අවබෝධයෙන් ඔන්න කාලය ඔබට දෙනවා. හරි අවබෝධයෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් සිතා ඔබ පිළිතුරු සපයන. හරි අවබෝධයෙන්. මම බලනවා අපේ දරුවෝ වැඩ කරන විදිය. අපි බලමු. ඔබ වේගෙන් වැඩ කරා. සදිව් අපි ගිය සතියේ පාඩමක් පටන් ගත්තේ නෑ නේද? මේ ප්‍රශ්නයක් ප්‍රශ්න නේද කතා කරේ? ප්‍රශ්නස කතා කරේ. නාන් වන්නක්කම් විතරයි. ආ ඒ දෙක විතරයි. හරි. අපි මේ ටික කතා කරලා පාඩමට යමු. හරි පුතේ. Thank you. මට මතක නෑ හේතුව මේ ඔයාලගේ පන්ති විතරක් නෙවෙයි නේද? ග්‍රේඩ් 5 මම පන්ති කරනවා. පන්ති 10ක් කරනවා. හරිද? විශ්වාස කරනවද? සතියේ ග්‍රේඩ් 5 ක්ලාස් 10ක් කරනවා. සිද්ධු මේ ඔයාලා පොඩ්ඩක් හිතන්න එක පන්තියක් මතක තියන් ඉන්නේ කොහොමද? ලේසියක් නෑ. ඉතින් වැඩ කරමු. ඔයාලා වගේම ගොඩක් දරුවන් දා සතියේකට මම ඔයාලා වගේ පුංචි අය 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් එක වැඩ කරනවා සතියට. ඉතින් සතුටුයි ඔහොම වැඩ කරද්දී. වැඩ කරමු ඉස්සරහට. හොඳ වැඩ ටිකක්. ඔය එක පේපරයක් විතරයි. ඔය පෙන්නන්නේ දෙමළ කියන්නේ ඔන්න ඕක කියලා. පොඩ්ඩක් ඉන්න. තාම පාඩම් ඉගෙනුවේ නෑනේ. පාඩම් ටික කවර් කරලා දෙන්නම්. බය වෙන්න එපා. අපි වචන දෙකක් ගියේ සතියේ කතා කරා. ඒකට යන්න කලින් පොඩ්ඩක් මෙන්න මේ ප්‍රශ්නය කරන්න ඕනේ. පූජනී උඟල් සොහොම එප්පඩි. ආ පූජනී උඟල් සොහොම එප්පඩි. ලියන්න ඉක්මනට. මේ ප්‍රශ්නයට පිළිතුරු සපයලා හෑන්ඩ් රේස් එකක් ගන්න සාකච්ඡාව පටන් ගමු. ලක්ෂී උඟල් සොහොම එප්පඩි. නල්ලම්. නල්ලදු. සහිරු උඟල් ඌරේදු. උඟල් ඌරේදු. සහිරු බය වුණා එකපාර. හරි. නතාෂා උඟ ලූරේදු. නතාෂා උඟ ලූරේදු. පිළියන්දල. ආ පිළියන්දල. හරි. ඉක්මනට වැඩ ටික කරන්න ඉක්මනට. මතීෂ උඟ සුහම් එප්පඩි. නල්ල සුහම්. නල්ල සුහම්. හරි අවබෝධයෙන් හොඳට කියවන්න. හරිම ලේසියිනේ බලන්න ප්‍රශ්නය. හරිම ලේසියි. සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න. පහ වසරේදී ඔයාලට දෙමළ විෂය කියලා පුතේ පැය දෙකක පේපරයක් ලියන්න තියෙනවා. පැය දෙකක් ඔය ගොඩක් ඉස්කෝලවල නම් මම නම් අපේ ඉස්කෝලේ නම් පැය දෙකක් දෙනවා. ඔයාලට මම හිතන්නේ සාමාන්‍යයෙන් පැයක් වගේ තමයි දෙන්නේ. මම නම් පැය දෙකේ පේපරයක් දෙන්නේ පහ වසරේ අයට. ඉතින් මේ ඔය වගේ ප්‍රශ්නයකට තමයි ලියන්න වෙන්නේ. ඉතින් ඔව අපි දිගට කතා කරනවා. ඔයාලට පෙන්නන්නේ මෙන්න මේකයි දෙමළ විෂය කියලා.
මුලින් පොඩ්ඩක් ඕකට හැඩගැහෙන්න. හේතුව ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ සංඝකාරී විභාගයක්. මම එදා ඔයාලට කිව්ව මතකද? ලංකාවේ පළාත් කීයක් තියෙනවද? මම එදා ඔක ඇහුවා. ආ? ලංකාවේ පළාත් කීයක් තියෙනවද? ආතාරුක ලංකාවේ පළාත් කීයක් තියෙනවද තාරුක? ආ හරි හරි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ. අමයා නමයක් තියෙනවා හොඳයි එදා මම ඔන්න ඕව තමයි පෙන්වන්නේ ශිෂ්‍යත්ව විභාගයට අහන්න පුළුවන් දේවල් කියලා හරිද ඕව හොඳට පාඩම් කරගන්න හේතුව කොළිතුවක් විස මේ ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව ගුරුවරුත් එක වැඩ කරන ගුරුවරයෙක් හරි ඉතින් ඒක නිසා ඔය සර්ගෙන් කටින් පිට වෙන හැම වචනයක්ම වැදගත් වෙයි ශිෂ්‍යත්ව විභාගයට වගේම ඔයාලගේ පේපර්ස් වලට හරි ඒක නිසා පොඩක් හොඳට වැරදි කරගන්න බලන්න මෙවල විතරක් නෙවෙයි සර් කටින් පිට වෙන්නේ හැම දෙයක්ම දැන් ගිය සතියේ මම කිව්ව පළාත් 9 දෙන දිස්ත්‍රික්ක ටික බලා ගන්න ඒවා වැදගත් නිසා කිව්වේ හරි වැරදි කරගන්න මම කරමු හොඳයි මේකෙන් වැඩ කරන්න ඉක්මනට හොඳට කියවන්න මුලින් ප්‍රශ්නය සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න පළවෙනි එක එනකු දෙවෙනි එක තාරුංගල් තුන්වෙනි එක පුත්තහම් හතරවෙනි එක තන්නේ පස්වෙනි එක තේනේ ඉතාමත්ම සරලයි හරිද ඉතාමත්ම සරලයි මම තා ප්‍රශ්නයක් අහන්නද දෙමළ නෙවෙයි මේ විදි අඳුම ගානේ 2020 ශිෂ්‍යත්ව පේපරේ අරන් බලපුවා ඉන්නවද මෙතන 2020 ශිෂ්‍යත්ව පේපරේ අරගෙන බලපුවා ඉන්නවද මෙතන ඉන්නවද ආ හරි කමන්නේ කමන්නේ නැත්තම් ඔයාලා ඔක්කොම මානසික රැටේ සර් කියන මුකුත් අපි කරේ නෑනේ මොනවද කරේ කාටුන් බැලුවා ඔව් කාටුන් බැලුවා මම ගොඩක් වලවන්නේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ කියන්නේ මොකද්ද කාටුන් බැලුවා සර් කාටුන් බැලුවා සර් ශිෂ්‍යත් පේපර් නම් කරේ නැහැ සර් කාටුන් බැලුවා මම එහම මොකද්ද බලන කාටුන් එක උදේට යනවානේ සර් හැමදාම කාටුන් හරි සර් කොහොමයි ළමයි ඉන්නේ ඉතින් එහෙම බෑ දැන් දැන් ඔයාලා ලොකු ළමයි පහ වසරේ ඉන්නේ ශිෂ්‍යත් විභාගේ මම එදා කිව්වා ශිෂ්‍යත් විභාගේ කොච්චර වටිනවද කියලා මම ශිෂ්‍යාධාර ගත්තා උසස් පෙළ ලියලා ප්‍රතිඵල එනකොට හරිද ඉතින් ඒක වටිනවා ගොඩක් අපිට. ඒ කියන්නේ අපිත් මහ ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ. මේ දුප්පත් පවුල් වලින් ඇවිල්ලා දැන් ඉතින් වර්තමානයේ සත වෙනවා. ඉතින් අපේ මහන්සියෙන් ඇවිල්ලා ඉතින් ඒ වගේ ඔයාලා තැනකට එන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න පුළුවන් අපිට බැරි නෑ. ඒ නිසා මම ගොඩක්ම ආදරේ ඒකයි ඒවා ගැන ගමේ ආශ්‍රිතයින් අය ගොඩක්ම ආදරේ මම ඒක. අපිත් ඒ වගේ හැදිලා. කොමාපුවානේ. ඉතින් ඒක නිසා ඔයාලා හොඳට වැඩ ටික් කරන්න. මම ඔයාලට අවශ්‍ය වෙන දේ හැම දෙයක්ම දෙන්නම්. ශිෂ්‍යත්ව විභාගයේ මට ඒක ප්‍රශ්නයක් නැහැ. ශිෂ්‍යත්ව පන්ති කාර්යාලයක් මට ප්‍රශ්නයක් නැහැ. මම මෙතනින් වෙන්න ඕන දේ මම කරලා දෙන්නම්. අර හැමමගේ කටින් පිට වෙන හැම වචනයක්ම ඔයාලා පොඩ්ඩක් හොඳට ග්‍රහණය කරගන්න. දෙමාපියන් වගේම දරුවනු. දැන් මම ගිය සතියේ ලංක සිටියම ගැන කිව්වේ ඒක වැදගත් නිසා. ගොඩක්ම අපේ ශිෂ්‍යත්වයේ වැඩ කරන ගුරුවරු ගොඩක්ම කතා වෙන්නේ මේ දවස්වල ලංක සිටියම සම්බන්ධව. හරිද? ලංක සිටීම සම්බන්ධව කතා වෙන්නේ පොඩ්ඩක් ලංකාවේ තියෙන පළාත් ටික ඒවට අදාළ දිස්ත්‍රික්ක ටික පළාත් සම්බන්ධ මල් දන්නව නේද පළාත් වලට ආවේනික මල් තියෙනවා ඒක දන්නවද දන්නව නේද අන්න ඒ වෙහෙම පොඩ්ඩක් හොඳට බලා ගන්න හරිද මේ දෙමළ තමයි මම උගන්වන්නේ නමුත් ඕවා වැදගත් මගේ විශේෂ ඔයාලට ලකුණු 6ක් 7ක් තමයි එන්නේ 6ක් තමයි උඩින් එන්නේ ඉතින් ඒ වගේම අනෙක් ටිකක් හදාගන්න බලනවා හරි ඉක්මනට ලියන්න ලියලා හෑන්ඩ් රීස් එකක් දාන්නක සීල් දෙනාම හරි අපි එහෙනම් සාකච්ඡාවට යමුද ළමයි සාකච්ඡාවට යමුද යමු එහෙනම් නේද හරි බලන්න ප්‍රශ්නය සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න බලන්න වරහන් ඇතුලේ තියෙනවා පුතේ පොත බලන්න හරි අවබෝධයෙන් මේ බලන්න ඉබේ සෝරි බලන්න බලන්න වරහන් ඇතුලේ තියෙනවා හරි අවබෝධයෙන් බලන්න වචන පහක් වරහන් තුල තියෙනවා වචන පහක් මේ බලන්න සර් එක කොටු කරන්න ඔන්න ඔය වචන පහ අරගෙන තමයි අපිට මෙන්න මේ වචන මෙන්න මේ ටිකට අදාළ
සිංහල තේරුම් ටික ලියන්න තියෙන්නේ මේ ස කොටු කරපු වචන ටික අරගෙන. බලමු පළවෙනි වචනය. හරි. මම දරුවෙකින් අහන්නද? මට කියන්න පළවෙනි එකට පිළිතුර නිලක්ෂි. එනකු කියන එකේ තේරුම මොකද නිලක්ෂි? මට මට නියමයි. පුතේ හරිනම් හරි දාගන්න, වැරදිනම් ඉරේස් කරලා ලියාගන්න. මෙහෙමයි. මේ වෙලාවේ දැන් ඔක වැරදි කියලා අයියෝ සර් මගේ වැරදි ඊට පස්සේ අම්මත් බනින්න ගනිමුට මේකත් බැරිද කියලා. හරිද? එහෙම කරන්න එපා. ඒකෝ පන්තියෙන් ඉගෙන ගන්නනේ. මම ඔය පෙන්නන්නේ මුලින් දෙමළි ගණන ගන්න කලින් ඔන්න ඕව දැන ගන්න ඕන කියලා. පළවෙනි එක එනකු මට. මෙන්න මේක තමයි එන්න ඕන. අනිද්දේ. හොඳට අහගන්න. දැන් මෙතන දෙමාපියනුත් ඉන්නවනේ. දෙමාපියනු පින්න තැන හොඳට පුතේ බලන්න මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි කොහොමද වචන හොයන්නේ කියලා බලන්න මුලින් ප්‍රශ්නය සිංහල තේරුම වරහන් තුලින් තෝරා ලියන්න සිංහල තේරුම මේ වරහන් තුල තියෙනවා මෙතන දෙමළ වචන පහක් තියෙනවා දැන් පළවෙනි එකට එන්න ඕන එනකු මට මෙතනින් මට කියලා තියෙනවා මෙතන ඕක අපි හොයාගෙන පැන්සලෙන් ඔන්නෝම ඉරකින් කපන්න පේපරේ අන්න එහෙම ඉරකින් කපන්න. එතකොට අපිට මේක අයි කියවෙන්නේ නැහැ. ඒක අපිට වෙලා විතර කරගන්න දෙන පුංචි ට්‍රික්ස් එකක්. ඒ අන්න ඒ වගේ පුංචි ට්‍රික්ස් පුරු වුණොත් අපිට හොඳ ලකුණක් එකතු කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඕවා හොඳට අහගන්න වැදගත්. ඊළඟට දෙවැනි එක. මට කියන්න සදෙව් තාරුංගල් කියන එකේ තේරුම මොකද්ද? තාරුංගල්. දෙන්න දෙන්න නියමයි ඔය තියෙන්නේ එනකු මට තාරුංගල් දෙන්න හරි අවබෝධයෙන් ලියන්න එනකු මට තාරුංගල් දෙන්න තාරුංගල් දෙන්න මට කියන්න තුන්වෙනි එක පුත්තහම් කියන එකේ තේරුම මොකද මනුක මනුක පුත්තහම් කියන්නේ මොකද මනුක කෝ අසි අභිෂේකා කියන්නේ කොහේනම් අභිෂේක කියන්නේ පුත්තහම් කියන එකේ තේරුම මොකද අභිෂේකා පොත නියමයිනේ පුත්තහම් කියන්නේ පොත මේ තියෙන්නේ පුත්තහම් පොත එතකොට තව වචන දෙකයි ඉතුරු තන්නීර් සහ පේනේ බලන්න තන්නීර් බලන්න මෙතනත් වචන දෙකයි මෙතනත් වචන දෙකයි දැක්කද මේ වගේ ටික්ස් වලට හුරු වෙන්න එහෙම වුණොත් අපිට හොඳ ලකුණු ටිකක් එකතු කරගන්න පුළුවන් ඉතාමත් පුංචි කාලයකින්. හරි? ඊළඟට මට කියන්න බලන්න අපි අහමු. සර්. කියන්න. තන්නීර් එකටත් කියන්නද? ආ කියන්නකෝ අභිෂේක තන්නීර් කියන එකටත් එහෙනම්. වතුර. වතුර අන්න හරි. තන්නීර් කියන්නේ වතුර. එතකොට පේනේ කියන්නේ මොකද්ද? පෑන. හරි. නැවතත් බලන්න. එනකු කියන්නේ මට තාරුංගල් කියන්නේ දෙන්න පුත්තහම් කියන්නේ පුතේ පොත තන්නීර් කියන්නේ වතුර නැත්නම් ජලය අන්න එතන ඔය දැන් ඔතන බලාගෙන ලියන්න තියෙන උච්චරණේ හරි ඒක නිසා නමුත් මතක තියාගන්න තන්නීර් කියනවා පුතේ අපි ජලය වලට පස්වෙනි එක පේනේ පෑන මට කියන්න බලන්න ඔය පහෙන් පහම හරියා ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න හිතට අවංකව පහෙන් පහම හරියා ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඔතන දැන් අපි කතා කරපුවායින් පහෙන් පහම හරියා ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාමු බලන්න ආ හොඳයිනේ නියමයි ඔය තියෙන්නේ එනේ හොඳයි හරි ඔය දැන් අපි කතා කරේ හරි අවබෝධයෙන් අහගන්න ඔය එක ප්‍රශ්නයක් ඊළඟට අපි තව ප්‍රශ්නයක් බලමු ඔය ඔයාලට ඔය මුලින්ම මම පේපර් එකක් ලියවලා ඔහො කරවන්නේ ඔයාලා හරි ට්‍රැක් එකට ගන්න ඕන නිසා පුතේ හරිද ඉතින් නැත්තම් මට මේවා කරවන්න වැඩක් නැහැ පරාදයක් නෙමෙයි නමුත් මේවා කරවන්නේ ඔයාලට වැදගත් නිසා හරි ඊළඟට ඔන්න ඔය ප්‍රශ්නය බලන්න ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් බලන්න තුන්වෙනි එක පහත සඳහන් වචනවල දෙමළ තේරුම සිංහල අකුරෙන් ලියන්න. හරි අවබෝධින් කරන්න බලන ඔය ප්‍රශ්නයක් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙන්න මේ පිට්ටනිය කියන වචනය අවුරුදු ගණනාවක්
මම දැක්කා බස්නාහිර පළාත් සභා ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ බස්නාහිර පළාතේ ආනන්ද නාලන්ද ඒ වගේ ප්‍රසිද්ධ රෝයල් එක ඒ වගේ ප්‍රසිද්ධ පාසල් වල ගොඩක් අහපු ප්‍රශ්නයක් තමයි පිට්ටනියට දෙමළින් කියන හැටි. හරි අවබෝධයෙන් කරන්න බලන තුන්වෙනි ප්‍රශ්නයක් පහත සඳහන් වචනවල දෙමළ තේරුම සිංහල අකුරින් ලියන්න. වචන පහක් තියෙනවා. හරි අවබෝධයෙන් වචන පහට අදාළ දෙමළ වචන ටික ලියන්න බලන්න. වේගින් වැඩ කරන් වේගින් 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 මම බලන ඔයාලා වැඩ කරන විදිය. වේගින් වැඩ කරන් කට්ටියට නිදිමතයි වගේද? ආ? නිදිමතයි වගේද කට්ටියට? හොඳයි. ඔන්නෝ වේගය තියාගන්න. නියමයි. ඇස්වල මම තරංගය තියෙනවා. නියමයි. හොඳයි. උතාලා තමයි මට ඕකේ මේ දෙමළ වචන ටික කියන්න ඕන. හරිද? මං අහනවා දරුවෝන්ගෙන් ඔයාලා තමයි මට කියන්න ඕන. හේතුව අපි මේක තාම කතා කරේ නෑනේ. පාඩමක් තියෙනවා පාසලේ ඇති දේවල් සහ පාසලේ ඇති ස්ථාන පිළිබඳව දෙමළ පාඩමක් තියෙනවා. ඉතින් ඒකෙන් බය වෙන්න එපා. අපි කතා කරනවා. ඔයාලා දැන් දැනගන්න ඕක මොකක්ද කියලා. ලියන්න ඉක්මනට. හරි අවබෝධෙන් ලියන්න හරි අවබෝධෙන් මනුක ලියන්න බලන් ඉන්න නේ මනුක ලියන්න අභිෂේක ලිව්වද හරි හරි පාඩම් කරගන්න බලන්න ওই ටික නියමයි. ඔන්න ඔය විදියට වැඩ කරනවා නම් හොඳයි. මට කියන්න ඕන පූජනී පළවෙනි එකට පිළිතුර. පූජනී කියන්න ඕන පළවෙනි එකට පිළිතුර. හරි හරි පොඩ්ඩකින් ලියන්න 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 තාම සාකච්ඡා පටන් ගත්තේ නැහැ. බය වෙලා. බය වෙන්න එපා. අභිෂේක ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණාද නැත්නම් අදට සම්බන්ධ වුණේ ගිය සතියේ සම්බන්ධ වුණා සර් ගිය සතියේ සම්බන්ධ වුණා උංගල් පාඩශාලෙන් පෙර එන්න මොකද්ද සර් උංගල් පාඩශාලෙන් පෙර එන්න පාසල පාසල කොහෙද කියලා අහුවේ පාසලේ නම අමසිරි පන්මම කනිෂ්ඨ විද්‍යාලය එතකොට ගම ඌර් අරුක්කත් ප්‍රශ්නයක් මනුක උඟ ලූරේදු මනුක උඟ ලූරේදු එනදු ඌර් පාදුක්ක ආ පාදුක්කේ කොල්ලේ පාදුක්කේ නේද අදද පන්තියට සම්බන්ධ වුණේ මට මතක නැහැ ගිය සතියේද ඔව් ඔව් සර් අද ආද ප්‍රශ්නයක් නැහැ වැඩ ටික කරගමු මම බැලුවේ බය වෙලා වගේ ඉන්නේ පුතා ඒකයි මම බැලුවේ බය වෙන්න එපා හරිද ප්‍රශ්නයක් ඇහුවොත් බය නැතුව පිළිතුරු දෙන්න හරි හොඳයි ඔය විදිහට වැඩ කරනවා නම් නියමයි ආසයි රශී උඟ ලූරේදු නන්දුර් එනික කේක්කවිල්ල මන්ඩුර් ආ උඟ පාඩශාලෙන් පෙර එන්න එන්න නන්දු පාඩශාලේ පෙර ඉන්දියාකර මහ විද්‍යාලය ආ
සරි හරි අපි එහෙනම් සාකච්ඡා කරමුද සාකච්ඡා පටන් ගමු අපි එහෙනම් හරි පූජනී සූදානම් වෙලා ඉන්නවා පූජනී සූදානම් වෙලා ඉන්නවා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න හරි බලන්න ප්‍රශ්නය හරි අවබෝධයෙන් බලමු ප්‍රශ්නය බලන්න පහත සඳහන් වචනවල දෙමළ තේරුම සිංහල අකුරින් ලියන්න හොඳට මතක තියාගන්න පුතේ ඔයාලා තාම පුංචි අයනේ ඉතින් පුංචි අය නිසා ඔයාලට කිසිම අවස්ථාවක දෙමළ අකුරින් ලියන්න හන්නේ නැහැ අපි දෙමළ අකුරු ලියන්නත් පටන් ගන්නවා ජනවාරි මාසෙ ඉඳන් ඉතින් ඒක මම ඒ වෙලාවට කියන්නම් දැනට පොඩ්ඩක් අපි මේ ටික හදාගමු මට කියන්න බලන්න පූජනී පාසල කියන එකට පාසල කියන එකට අපි කොහොමද දෙමළෙන් කියන්නේ කියන බලන්න පූජනී पाठशाले देवनी वचने धन्यवाद आपन शाला वड़ दिमलें किया ना दानवा दलामाए किया ना बना लीलाक्षी दानवा दे लीलाक्षी दाने आपको किन हाल बना ना साहसी ने आपका नहीं साहसी ने ला माता क्या माता हरे आपन शाला दानवा आपने शाला वाले किन्हें दान दाना कैंब्रिज सेट दान बरा एक बुलवान ना होता है आपने शाला वाले दिमलें किन्हें दान दाना कैंब्रिज सेट दान बरा एक किया ना बुलवान ना आई होता है सादी उदान ना होता है सादी उ सादी उदान ना होता है नहीं सर दान नहीं नहीं प्रश्न है नहीं तीक्ष्ण दान ना होता है अभिषेक धन्यवाद प्रश्नार्थया शाला मंगवा सतीय वैडा මට ලබන සතිය කියන්න ඕන ආපන ශාලාවට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා ආපන ශාලාවට දෙමළෙන් කියන කෙනාට මගේ ගානේ පුංචි gift එකක් මං දෙපරටම යවනවා හරිද ඔන්න සතියක කාලයක් දෙනවා හොඳට හොයලා බලලා මට කියන්න ඕන ආපන ශාලාවෙන් කැන්ටිමට දෙමළෙන් කියන හැටි කියන්න ඕන මං එයාට gift එකක් දෙනවා දෙපරටම ලැබෙන සලස්සනවා හරිද හරි ඔන්න සතියක කාලයක් තියෙනවා වචන හොයන්න බලන්න තුන්වෙනි වචනය පුස්තකාලය පුස්තකාලයට දෙමළින් කියන්නේ කොහොමද? දන්නවද? ආ රශී කියන බලන්න කියන බාර රශී
නූල අන්න හරි ලියා ගන්න පුස්තකාලයට දෙමළින් කියන්නේ නූලහම් පුස්තකාලය නූලහම් තුන්වෙනි එකට දෙමළින් කියන්නේ පුතේ පුස්තකාලය නූලහම් හරිනම් හරි දා ගන්න වැරදි නම් ලියා ගන්න ඔන්න ටැග් එකක් දිනා ගන්න chance එකක් තියෙනවා හරිද ලබන සතිය ආපන ශාලාවට දෙමළින් කියන හැටි හොයලා කියන්න ඕන මට හදිස්සියවත් අමතක වුණොත් මතක් කරන්න සර් ආපන ශාලාවට දෙමළින් කියන හැටි හොයන් ඉන්න කිව්වා නේද එහෙම ගියා ළමයිටත් අමතක වුණොත් කමක් නැහැ ඉතින් ටැග් එකම සර්ව තියා ගන්න හරිද දරුවන්ටත් අමතක වුණොත් සර් ටැග් එක තියා ගන්න හරි බලන්න හතරවෙනි එක පිට්ටනිය පිට්ටනියට දෙමළින් කියන්නේ කොහොමද ඒක දන්නවද අච්චා අපි අහමුකෝ මනුකගෙන් කියන බලන්න මනුක පිට්ටනියට දෙමළින් කියන්නේ කොහොමද මයිදානම් නියමයි මයිදානම් පිට්ටනිය හතරවෙනි එකට එන්න ඕනේ මයිදානම් පිට්ටනිය මයිදානම් පිට්ටනිය මයිදානම් පිට්ටනිය බලන්න පස්වෙනි වචනය පන්තිය ඔබ දන්නවද පන්තියට දෙමළින් කියන්නේ කොහොමද ආ ලසිඳු කියන බලන්න ලසිඳු පන්තියට දෙමළින් කියන්නේ කොහොමද ලසිඳු වහුප්පු ආ ඔය කියන්නේ නියමයි පන්තිය වහුප්පු හොඳයි පන්තිය වහුප්පු පාසල පාඩශාලේ ආපන ශාලාව ලබන සතියේ හොයන් ඇවිල්ලා කියන කෙනාට මගේ ගානේ gift එකක් තියෙනවා හරිද පුස්තකාලයට කියන්නේ නූලහම් පිට්ටනියට කියන්නේ මයිදානම් පන්තියට කියන්නේ වහුප්පු පුතේ කොටිතුවක්කස පහවසර පන්ති 10ක් කරනවා හරිද ඔය පන්ති 10න් මම තෑගි 7ක් දුන්නා තෑගි 7ක් දුන්නා හරි තව පන්ති 3යි දෙන්න දෙන්නේ පන්ති 3යි ඔයාලගේ එකයි තව පන්ති 2කුයි මගේ පන්ති 2ක් විතරයි දෙන්න දෙන්නේ ඔය ආපන ශාලාව කියන වචනයට පන්තිය වෙලාවේ කවුරුවත් ළමයි පිළිතුරු දුන්නේ නැහැ. මම ඒකයි ඔයාලට ටැග්ග්ක් දෙන්න හිතුවේ ඕක කියන කෙනාට. හරි? ඉතින් ඒක නිසා ඉතින් කොහේ ලංකාවේ කොහේ ගියත් එක බුද්ධිමත්තමනේ දරුවන්ගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඇක්ටිව් වෙලා වැඩ ටික කරගන්න බලන්න. ටැග්ග්ක් එහෙම දිනා ගන්න පුළුවන්. ටැග්ග්ක් කියලා ඕනනම් සල්ලි වුණත් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මූලම ඇජට් එකම තා කොහොමද රේ? සල්ලි හැර හම්බුනා වැඩ ටික කරලා හරි අවබෝධයෙන් වැඩ කරන්න මම ඔයාලා වෙනුවෙන් ඕන දෙයක් කරනවා හරියට වැඩ ගන්න කෙනාට හරි හරි අවබෝධයෙන් බලමු හරි බලන්න ආපන ශාලාවට කියන හැටි හොයන් එන්න ලබන සතියේ මම තා පුංචි දෙයක් අහන්නද වැසිකිළියට දෙමළින් කියන්නේ කොහොමද වැසිකිළිය ඒ කියන්නේ සර් අපේ ඉස්කෝලේ වැසිකිළියක් නම් නැහැ ඊට පස්සේ මම අහන්නේ පුතේ ටොයිලට් එකක් තියෙනවා නේද ආ ටොයිලට් එකට තමයි වැසිකිළිය කියන්නේ හරිද කියන්න බලන්න අපි අහමු තීක්ෂණකින් අහමු බලන්න තීක්ෂණ කියන්න බලන්න වැසිකිළියට දෙමළින් කියන්නේ කොහොමද හරි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ හරි 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 ප්‍රශ්නයක් නැහැ අපි අහමු එහෙනම් සඳසි සඳසි නිහාරා කියන්න බලන්න සඳසි මලසල කූඩම් අන්න හරි මලසල කූඩම් මලසල කූඩම් වැසි කිලිය බය වෙන්න එපා අපි කතා කරනවා ඉදිරියේදී දැන්ට මම පොඩ්ඩක් ඔයාලගෙන් අහුව පේපරේ තිබ්බ නිසා ඉතින් ওই වගේ ප්‍රශ්න පොතේ අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රශ්න පත්‍ර වල එනවා දැන් දැක්කද ආපන ශාලාවට කියන හැටි දන්නේ නැහැ සමහර අය පිට්ටනියට කියන හැටි දන්නේ නැහැ ඉතින් ඕවා ඉගෙන ගන්න තමයි පන්ති වලට එන්නේ තව ටිකක් කාටුන් බලුවා නම් හරි නේද ආ හරි කාටුන් බලුවා නම් හරි නේද හරි අපි බලමු තව ප්‍රශ්නයක් හරි බලන්න අපි තව ප්‍රශ්නයක් බලලා යමු අපේ පාඩමට හරි ඔන්න ඕක පුතේ ඔබ දන්නවා ශිෂ්‍යත්ව විභාගයේ ඔයාලා මන්න හිතන්නේ බලලවත් නැතුව ඇති තාම ශිෂ්‍යත්ව පේපරයක්වත් බලලා නැහැ නේද තාම බලලා නැහැ නේ හරි අහන්නකෝ ශිෂ්‍යත්වයට එනවා පුතේ දෙමළ විෂයෙන් ප්‍රශ්න දෙකක් එකක් සිංහලෙන් දීලා එනවා අනිත් එක දෙමළෙන් දීලා ඒකේ තේරුම ලියනවා. ඉතින් ඔන්න ඔයි වගේ හැම ප්‍රශ්න රටාවකටම අපි හුරු වෙන්න ඕන. ඒ හුරු වෙන්න නම් අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන. ඉතින් ඉගෙන ගන්න නම් අපි වැඩ කරන්න ඕන. ඉතින් හරි අවබෝධයෙන් දැන් ඔයාලා දැක්කා ඔයාලා ලේසි 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 කියන ගොඩක් දේවල් අමාරුයි නේද? ඉතින් ඔන්න ඕක තමයි අපි යෙදෙන්නේ නැත්තම් අපිට වැඩ කරන්න අමාරු වෙනවා. හරි.
අපි යන්නේ එහෙනම් ගිය සතියේ පාඩම නතර කරපු තැනට. හරි අවබෝධයෙන් බලන්න. අපි ගිය සතියේ පාඩම නතර කරේ පුංචි දෙමළ වචන ටිකක් ඉගෙනගෙන. පුංචි දෙමළ වචන ටිකක් ඉගෙනගෙන තමයි අපි ගිය සතියේ පාඩම නතර කරේ. බලන්න මොනවාද ඉගෙනගත්ත වචන. ඔයාලත් එක්ක අපි ගිය සතියේ වචන ටික කතා කරා. හරි අවබෝධයෙන් බලන්න දැන් ඔයාලට ඒ ටික ස්ක්‍රීන් එකේ ෂෙයා වෙවි. බලන්න හරි අවබෝධයෙන්. හරි. බලන්න අපි ගිය සතියේ බලන්න අපි ගිය සතියේ අපේ දරුවොත් එක්ක කතා කරා පුතේ දෙමළ විෂය කියලා කියන්නේ මොකක්ද කියලා පේපර් එකක් කතා කරලා ලස්සන වැඩ ටිකක් කරා. ඉතින් එතනින් පටන් ගත්ත අපේ වැඩ ටික දෙමළ වචන දක්වා ආවා. අපි ගිය සතියේ කතා කරන්නාන් කියන වචනය සහ වණක්කම් කියන වචනය. ඔන්න ඔය වචන දෙක පිළිබඳව අපි කතා කරා. අද අපි දැන් ඔයාලා දන්නවා ඔයාලා ලියපු පේපරෙත් වචන ගොඩක් අහුණා මේකේ තිබිච්ච අහුවේවි දැන් ඉදිරියට. හරි අවබෝධයෙන් හොඳට වැඩ කරන්න ඔබටම තේරෙවි කොඩිකුවක් උසයක කොච්චර වැඩ කරන්න කිතාමත්ම පහසුද කියලා. හරි අවබෝධයෙන් ඔළුවට දාගෙන පුතේ අපි වැඩ ටික කරමු. අද ලියා ගන්න තුන්වෙනි වචනය pair නම. හරි අවබෝධයෙන් ලියා ගන්න. pair නම. ඔය වචන ටික මුලින් ඔළුවට දාගන්න. තේරුව මතක තියාගන්න වැදගත් වේවි ඉදිරි papers වලට. හරි? ඔයාලගේ අයියලා අක්කලා මමත් එක වැඩ කරපු අය වැඩ කරන අය නම් දන්නවා සර් කියන දේවල් මේ විදිහට කොච්චර වටිනවද කියලා. ඉතින් ඔයාලා තාම පුංචි නිසා එක පැහැදිලිවක් නැති වෙපි ප්‍රශ්නයක් නැහැ. දැන් පොඩ්ඩක් ඉතින් අනුවර්තනය වෙන්න. හරි? ලියාගන්න තුන්වෙනි වචනය pair නම. pair නම. pair නම. pair නම. pair නම. pair නම. හරි. ඔතෙන්ට වාක්‍යයක් මොකුත් ලියන්නේ නැහැ. ඊළඟ වචනේ ලියා ගන්න ඌර් ගම. හරි අවබෝධයෙන්. ඌර් ගම. pair නම. ඌර් ගම. මේ වෙලාවෙම පාඩම් කරගන්න බලන්න. මේ වෙලාවෙම පාඩම් කරගන්න බලන්න. දැන් මම දරුවෙක්ගෙන් ඇහුවොත් නමට දෙමළින් කියන්නේ කොහොමද? අභිෂේකා නමට දෙමළින් කියන්නේ කොහොමද? pair. pair. එතකොට ආයිබෝන් කියන එකට දෙමළින් කියන්නේ කොහොමද අභිෂේකා? වණක්කම්. වණක්කම්. මට කියන්න බලන්න මතීෂ නාන් කියන එකේ තේරුම මොකද මතීෂ? මම මම හොඳයි නතාෂා කියන්න බලන්න මට ගමට දෙමළින් කියන්නේ කොහොමද නතාෂා ඌර් ආ ඌර් හොඳයි තියාගන්න ඉක්මනට ඊළඟට අනිත් දරුවන්ගෙන් අහනවා හරිද දැන් ගොඩක් අය කැමරා එකට ලං වෙලා සර් ප්‍රශ්න අහන්න නෑනේ හරි මේ ප්‍රශ්න අහන්න බය වෙන්න එපා ලියා ගන්නකො හතරවෙනි වචනය ඌර් ගම ඌර් ගම ඌර් ගම හරි ඊළඟ වචනය ලියා ගන්න එන දු මගේ එන දු මගේ කියන්න ගැටලුවක්ද සර් ඔව් කියන එකට දෙමළෙන් කියන්නේ මොකද්ද? ආම් ආම් ඔව් හසේ එන දු මගේ තීක්ෂණ ලියනවද තීක්ෂණ? ලියනවනේ තීක්ෂණ? ඔව් ලියනවා නම් ප්‍රශ්නයක් නැහැ මම මේ මට ලියනවා පේන්නේ නැහැ ඒකයි මම අහුවේ
පස්සෙනි වචනේ ලියා ගන්න එනදු මහා හොඳයි ලියන්න හොඳයි ටීචර් ලියන්න එනදු මගේ මනුක ප්‍රශ්නයක්ද සර් ආපන ශාලාවට කියන්නේ උණවගම් ශාලේ නේද එනික කේක්කවිල්ලේ උණවගම් ශාලේ නේද ආපන ශාලාවට කියන්නේ සර් මට පැහැදිලිව ඇහෙන්නේ කැඩි කැඩි ඇහෙන්නේ හරි සර් මට ආපන ශාලාවට කියන්නේ මට ඇහෙන්නේ මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ කියන එක හරි අපි පාඩම යංගෝ අපි ලබන සතියේක බලමු දැන් මට කියපුවකවත් ඇහුන්නේ නැහැ මොකද ශාලාවට කියන කතාව තමයි මට ඇහුනේ ශාලාවට දෙමළින් කියන්නේ පොතේ ශාලේ මණ්ඩපම් කියලා කියනවා මණ්ඩපම් කියලා කියනවා ශාලාවට නැත්තම් ශාලේ කියලා කියනවා හරි දැන් බලමු මේක එනදු මගේ පස්වෙනි වචනය එනදු මගේ හරි දැන් බලන්න වෙන වැඩ නතර කරලා හොඳට බලා ගන්න හරිද අපි මුලින්ම කතා කර පළවෙනි වචනය තමයි නාන් කියන්නේ මම නාන් කියන්නේ මම ඊළඟට වණක්කම් ආයුබෝවන් වණක්කම් ආයුබෝවන් ඊළඟට තුන්වෙනි වචනය පෙර් නම ඌර් ගම නමයි ගමයි පටලව ගන්න එපා හරිද පෙර් කියන්නේ නම ඌර් කියන්නේ ගම එනදු කියන්නේ මගේ එනදු කියන්නේ මගේ දැන් අපි ඔය ලියාගත්ත වචනය පුතේ ලියාගමු වාක්‍යයක් එනදු පෙර් සරාමා ලියාගන වාක්‍යයක් හරි අවබෝධෙ ලියාගන වාක්‍යයක් එනදු පෙර් රාමා හරි අවබෝධෙ ලියන්න එනදු පෙර් රාමා එනදු පෙර් රාමා එනදු පෙර් රාමා තේරුම ලියා ගන්න මගේ නම රාමා තේරුමත් ලියා ගන්න එනදු පෙර් රාමා කියන්නේ මගේ නම රාමා කියන එක හරි අවබෝධෙන් ලියා ගන්න සෙනුලි නිදිද නිතිරුක්කින්දදා නැච් වැඩ ගන්නව නේද ඔව් සර් පොඩ්ඩක් නිදිමතයි වගේ නේද පොඩ්ඩක් කොංජම් කොංජම් තන්නීර් කුඩි උංගල වතුරු ටිකක් බොන්න හොඳ මෙම්ලි ගණ ගන්න ආසයි සර් ආ ඒකනේ කොටුවක් උසව එක වැඩ කරාද නිදිමතක් හැදෙන්නේ නැහැ ඒක හොඳටම මම දන්න දෙයක් හරි වතුරු ටිකක් බීලා වැඩ ගන්න ඔයාලා වතුරු බෝතලයක් එහෙම ළඟින් තියාගෙන වැඩි ටිකක් කරන් ලෑස්ති වෙන්න හේතුව මේ වෙලාවේ හේතුව මම දන්නවනේ වෙලාවු නිදිමත එනවා පොඩ්ඩක් හොඳට බඩ පිරෙන්න කාලා එහෙම නම් නිදිමත එනවනේ දන්න දෙයක් නේ ඔය සාමාන්‍ය දෙයක් වතුර ටිකක් එහෙම බීලා නිදිමතක් එනවා නම් S2 ගේ පොඩ්ඩක් වතුර ටිකක් දාගෙන වැඩ ටික කරමු හොඳයි පූජනී නියමයි හරි ලියා ගන්න තව වාක්‍යයක් ලියාගමු එනදු පෙර් සීතා ලියා ගන්න තව වාක්‍යයක් එනදු පෙර් සීතා කොරිටුවක් උස එක වැඩ කරන්න උරු වුණොත් අයිත් ගොන ඒක ඔයාලගේ අයියා ලක්කන මාත් එක වැඩ කරනකොට දන්නවා හරිද එනදු පෙර් සීතා ලියමු අපි එනදු පෙර් සීතා එනදු පෙර් සීතා මට කියන්න ඕකේ තේරුම මට කියන්න බලන්නේ වාක්‍යයේ තේරුම බලමු මට කියන්න බලන්න ආ සබසිගෙන් අහන්නම්කෝ සබසි කියන්න බලන්න මගේ නම සීතා ආ මගේ නම සීතා සබසිගේ නම සීතා නෙවෙයි නේද සබසි නිහාරා නේද ආ හරි
එනදු පෙර සීතා කියන්නේ මගේ නම සීතා ලියගමු එනදු පෙර සීතා මගේ නම සීතා හරි අවබෝධ මගේ නම සීතා එනදු පෙර සීතා හරි තව වාක්‍යයක් කියමුද එක වාක්‍යයක් තව වාක්‍යයක් කියමු අපි එනදු ඌර් ලියගමු තව වාක්‍යයක් එනදු ඌර් මාත්‍රෙයි එනදු ඌර් මාත්‍රෙයි ආ මාත්‍රෙ ලියන්න අමාරුයිද 60න් කියලා ලියන්නකො ඉවරයිනේ එනදු ඌර් 60න් එනදු ඌර් 60න් නැත්නම් එනදු ඌර් මාත්‍රෙයි කියලා ලියන්න ප්‍රශ්නයක් නැහැ හරිද එනදු ඌර් මාත්‍රෙයි නැත්නම් එනදු ඌර් 60න් තමන් කැමති එකක් ලියන්න මට කියන්න ඕනේ ඒකේ තේරුම සදෙව් පුතා සදෙව් කියන්න බලන්න එනදු ඌර් 60න් කියන එකේ තේරුම මොකද සදෙව් කතා කරන්න බය වෙන්න එපා සර් එක්ක කතා කරන්න මම කොහෙලාවත් බනින්නේ නැහැ නේ වැරදුනා කියලා කතා කරන්න සර් මම දන්නේ නැහැ කියලා හරි කියන්න ප්‍රශ්නයක් නැහැ සදෙව් හරි හරි ප්‍රශ්නයක් නැහැ මට කියන්න බලන්න සෙනුලි එහෙනම් සෙනුලි කියන්න බලන්න එනදු ඌර් 60න් කියන එකේ තේරුම මොකද්ද 60න් කියන්නේ ගමක් ඔව් හරි ගමක් තමයි මම අහන්නේ එනදු ඌර් 60න් කියන වාක්‍ය තේරුම මොකද්ද මගේ ගම ආ අන්න හරි අන්න හරි දැන් ඌර් කියන එකේ තේරුම මොකද්ද සෙනුලි පේනවද මොකද්ද ඌර් කියන්නේ ගම ගම එනදු කියන එකේ තේරුම මොකද්ද මගේ මගේ එනදු ඌර් 60න් කියනකොට මොකද්ද තේරුම එතකොට වාක්‍ය දැන් මේකෙන් ඉන්න ඕන මගේ ගම මගේ ගම 60 60 එතකොට මට කියන්න සෙනුලිම මගේ ගම කඹුරු පිටිය කොහොමද අපි කියන්නේ එනදු ඌර් කඹුරු පිටිය ආ කඹුරු පිටිය නෙවෙයි කඹුරු පිටිය හරිද එනදු ඌර් කඹුරු පිටිය හරි මට තව වාක්‍යයක් කියන්නකො සිනුලි පොඩ්ඩක් නිදිමතේ ඉන්න සිනුලි බත් කෑ වැඩි නේද දිනයක් ගත්ත වැඩියෙන් ගත්ත නේද දිනයක ආ මට කියන්න බලන්න මගේ ගම හම්බන්තොට කොහොමද කියන්නේ එනදු ඌර් හම්බන්තොට අන්න හරි එන දූර් හම්බන්තොට අයිත් අමතක වෙන්නේ නැහැ නේද එන දූර් කියන එකේ තේරුම ඉල් නෑ සර් ආ බය වෙන්න කතා කරන්න ඉල්ලේ නෑ නේ සර් හරි බය නැතුව කතා කරන්න මම ඔයාලාවත් එහෙම බනින්න එහෙම උත් නෑ වැඩ කරන්න එන්ජොයි කින් උන වැඩ කරන්න දෙමළ ඉගෙන ගන්න ඉතින් තමයි විශේෂයෙන් මේ වෙලාව හේතුව හත හමාට විතර ඔයාලා කනවනේ හොඳ බත්පංගුවක් ඒකත් එක පොඩ්ඩක් අමාරු ඉතින් වැඩ කික් කරන්න ඒක නිසා පොඩ්ඩක් hina වෙලා එහෙම වැඩ කරන්න හරි හොඳයි දැන් මේ එකත් හරි. අපි වාක්‍යයක් ලිව්ව නේද දෙන්න. හරි. දැන් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු ඊළඟ වචනේ. ලියා ගන්න වයදු වයස. හරි අවබෝධයි. වයදු වයස. වයදු වයස. වයදු වයස. වයදු වයස. තරුක මට කියන්න බලන්න මගේ නම රාදා කොහොමද අපි දෙමළෙන් කියන්නේ තරුක ලිව්වේ නැහැ කියන්නකෝ බලන්න ඕහෝ මයික් ඕෆ් කරන්න එපා මගේ නම රාදා කොහොමද කියන්නේ එනදු පෙර රාදා එනදු පෙර රාදා හරි මට කියන්න බලන්න තරුකව කියන්න මගේ නම සුමිල් කොහොමද කියන්නේ එනදු පෙර සුමිල් ආ එනදු පෙර සුනිල් මට තරුකම කියන්න මගේ ගම නුවර කොහොමද කියන්නේ එනදු නුවර ආ හොඳයි හරි ප්‍රශ්නයක් නැහැ නුවරට දන්නේ නැහැනේ තාම හොඳයි හොඳයි පුතේ
යහම ඊළඟට සහිරු උඟල් සුවම එපඩි ආ සහිරු උඟල් සුවම එපඩි මයික් ඕෆ් කරගන්න එපා ඕ සහිරු කතා කරන්න බලන්න සහිරු උඟල් සුවම එපඩි සහිරු ඕ ආ එනං ඉතින් සර් කතා කරන්න හරි කමන්නේ කතා කරමු සහිරු සහිරු ඕ පේෂුද මොකක්ද ඇහුවේ මොකක්ද ඇහුවේ නිඳ ගියාද ආ මට කියන්න ගමට දෙවලින් කියන්නේ කොහොමද ගමට අයියෝ මයික් එක ඕෆ් කරගන්නවා මයික් ඕෆ් කරගන්න එපා ඕෆ් වෙනවා ඌර් ඌර් ආ මගේ ගම යාපනය කොහොමද දෙවලින් කියන්නේ එනද ඌර් යාපනය ආ එනද ඌර් යාපනය හොඳයි ප්‍රශ්නයක් නැහැ ඊළඟට මට කියන්න මගේ නම කබීර් වේල් කොහොමද කියන්නේ එනදු පෙයර් කදිවෙර් හොඳයි මම හිතුවේ අර නම දික්කරාට පස්සේ පොඩ්ඩක් බය වෙයි කියලා හොඳයි හරි පොඩ්ඩක් නිදිමතේ වගේ නේද සයිරු ඉන්නේ ආ මයික් එක ඕෆ් කරා හරි 6 වෙනි වචනේ අපි කතා කරන්නේ වයදු වයස ලියාගම් පුතේ මෙහෙම වාක්‍යයක් එනදු වයදු පත්තු ලියාගන වාක්‍යයක් එනදු වයදු පත්තු ලියාගම් වාක්‍යයක් අපි එනදු වයදු පත්තු ඉලක්කම් පුළුවන්ද ළමයි ඉලක්කම් පුළුවන්ද පුළුවන් නේද ඉලක්කම් බය වෙන්න එපා ඉලක්කම් පාඩම කරාට පස්සේ එකේ ඉඳන් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ එකේ ඉඳන් 15ට විතරයි සර් එකේ ඉඳන් 20 දක්වා කියලා දෙන්නම් එතකොට 6 වසරට යද්දි ගොඩක් ඇඩ්වාන්ස් විදියට ඔයාලා යන්නේ හරිද එකේ ඉඳන් 20 දක්වා කියලා දෙනා ඉලක්කම් ටික බය වෙන්න එපා දැනට වාක්‍ය ලියා ගන්න එනදු වයදු පත්තු අයියෝ සමහර අය නිදා ගන්න බෑ ශිෂ්‍යත් ලියන්න හදන්නේ හරිද විශ්වත්තේ ලියද්දී නිදා ගන්න බෑ. විශ්වත් විභාගයට යද්දී නිදි මරාගෙන පාඩම් කරන්න ඕන. වතුර බේසන් වල කකුල් දාගෙන. හරිද? හරි. එනදු වයදු පත්තු. මට කියන්න බලන්න ලක්ෂි පත්තු කියන එකේ තේරුම මොකද්ද? පත්තු. 10. 10යි. ලිලක්ෂිම මට කියන්න එනදු වයදු පත්තු කියන එකේ තේරුම මොකද්ද? මගේ වයස 10යි. අන්න හරි. ලියාගමු තේරුම. එනදු වයදු පත්තු කියන්නේ මගේ වයස 10යි. නියමයි පූජනී. හොඳයි. හොඳයි පූජනී. එනදු වයදු පත්තු මගේ වයස 10යි. හරි ලක්ෂි. අපි තව වාක්‍යයක් ලියාගමු උතනින්. තව වාක්‍යයක්. ඔයාලගේ වයස කීයක් වෙනවද? උඹල් වයදු වෙන්න වඩ ආ පත්තු පත්තුද පත්තු සයක වෙනවා දැන් අවුරුදු 65ක් විතර ඕ මුරුනේ ඇත්තද අවුරුදු 65ක් වෙනවා සයක ඉතින් තාමත් ඉන්නාද බලන්නකො නළුව වගේ තාමත් ඉන්නා නේද ෂාරුක් ඛාන් වගේ නේද ඒකනේ තාම අවුරුදු 65ක් වෙනවා තාම නළුව වගේ ඉන්නවා හරි ලියාගමු අපි තව වාක්‍යයක් එනදු වයදු ලියාගමු තව වාක්‍යයක් එනදු වයදු ආරු පාරු නෙවෙයි හරිද ආරු එනදු වයදු ආරු මේ තාම දරුවෝ කල්පනා කරන්නේ සර්ට වයස 65ක් කියලාද හරිද තාම කල්පනා කරන්නේ ඒක සර්ට අවුරුදු 65ක් කියනවාද කියලා එනදු වයදු ආරු එනදු වයදු ආරු
හරි ලියාගමු ඒකේ තේ ආ මට කියන්න මතීෂ මතීෂ තීක්ෂණ කියන බලන්න එනදු වයදු ආරු කියන එකේ තේරුම මොකද මතීෂ මගේ වයස 6යි ආ මගේ වයස 6යි හොඳයිනේ මගේ වයස 6යි එනදු වයදු ආරු මගේ වයස 6යි හොඳයි හරි ඉක්මනට තව ප්‍රශ්න අහන්න වෙලාව දෙන්නම් ඔයාලගෙන් ප්‍රශ්න අහන්න එකයි वचने උංගල් ඔබේ ලියාගන්න හත්වෙනි වචනය උංගල් ඔබේ උංගල් ඔබේ මොනෝ ඒ වචනේ නම් වැදගත් හේතුව තමයි අද පන්ති පටන් ගත්ත වෙලේ ඉඳන් කොඩි තුවක් විස ඔයාලගෙන් ප්‍රශ්න අහුවේ ඔන්නෝ ඒ වචනයක් එක්ක ඔබට මතක ඇති උංගල් ඔබේ උංගල් ඔබේ ලියාගන්න හත්වෙනි වචනය උංගල් ඔබේ උංගල් ඔබේ හරි වේගින් ලියාගන්න හරි වේගින් ඉක්මනට උංගල් ඔබේ ලියාගමු වාක්‍යයක් පුතේ උංගල් පෙයර් එන්න ලියාගන්න වාක්‍යයක් උංගල් පෙයර් එන්න වාක්‍යයක් ලියාගමු උංගල් පෙයර් එන්න ඔය කතා කරන වචන ටික සහ වාක්‍ය ටික හොඳට පාඩම් කරගන්න ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙtti ඒක හොඳට මතක තියාගන්න ඉතාමත් පැහැදිලිව ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙද්දී අද කතා කරන වචන ටික වාක්‍ය ටික සියල්ලක්ම හොඳට පාඩම් කරන් සම්බන්ධ වෙන්න ඕන හේතුව තමයි ඔයාලට ඉදිරියේදී තියෙන papers වල දෙමළ ප්‍රශ්න පත්‍ර වගේම ශිෂ්‍යත් papers වල ඔය වාක්‍ය තියෙනවා ඒ විදිහටම උංගල් pair එන්න තේරුම ලියාගමු උංගල් pair එන්න හරි ලියාගන්න කලබල යන්න ලියාගන්න උංගල් pair එන්න ලියාගමු තේරුමත් ඔබේ නම කුමක්ද නැත්නම් ඔබේ නම මොකක්ද ලියාගන්න උංගල් පෙයර් එන්න ඔබේ නම මොකක්ද උංගල් පෙයර් එන්න ඔබේ නම මොකක්ද උංගල් පෙයර් එන්න ඔබේ නම මොකක්ද හොඳයි නියමයි ළමයි ලියලා පෙන්නවා නියමයි හොඳයි පූජනී ලිලක්ෂි හොඳයි හයිසදේව හොඳයි හොඳයි. උංගල් පෙයර් එන්න ඔබේ නම කුමක්ද? තව වාක්‍යයක් ලියාගමු. උංගල් ඌර් බලන්න. උංගල් ඌර් එදු. ලියාගන වාක්‍යයක්. උංගල් ඌර් එදු. උංගල් ඌර් එදු. உங்கள் ஊர் எது உங்கள் ஊர் எது உங்கள் ஊர் எது உங்கள் ஊர் எது தேர்மலியாகமு ஒபே கம කුමක්ද නෙවෙයි එදු කියන්නේ කොහෙද ඔබේ ගම කොහෙද ඔබේ ගම කොහෙද ඔබේ ගම කොහෙද හරි අවබෝධයෙන් වේගෙන් ලියාගන්න බලන්න හේතුව තමයි අපි සතියකට හම්බෙන්නේ පෑය විනාඩි 30යි නේ ඔය පෑය විනාඩි 30 ඇතුළේ අපි වැඩ ගොඩක් කරගන්න ඕන පැහැදිලි නේද උංගල් ඌර් රෙදු ඔබේ ගම කොහෙද ඔබේ ගම කොහෙද ඔබේ ගම කොහෙද හරි අපි තව එක වාක්‍යයක් ලියමු උතෙන්ට තව එකක්
ලියාගමු උංගල් වයදු එත්තනේයි ඔන්න වැදගත් වචනයක් එත්තනේයි ගොඩක් ප්‍රශ්න පත්‍ර වල අහලා තියෙන වචනයක් එත්තනේ කියන එක උංගල් වයදු එත්තනේයි ලියාගන්න ඊළඟ වාක්‍ය උංගල් වයදු එත්තනේයි उंगल वयदु एत्तने उंगल वयदु एत्तने उंगल वयदु उंगल वयदु एत्तने उंगल वयदु एत्तने ओय वाक्य तेरुम दन्नाद नताश की बला तेरम सर की बल नताश तेरम हाँ उंगल वयदु एत्तने ओबे वयस कीयद अन्न ए वाक्य उंगल वयदु एत्तने कियन वाक्य गाविन तरुल अकुनक दाला हुंदत मतक तियागन्न गोडक शिष्यत्त पेपर्स वाले अहन्न इडकडक्ति येन वाक्यक हरिद एक गाविं तरुलकुनक दाला हुंदट मतक तियागन्न ओबे वयस कीयद कियला कियन एकट कोहोमद देमलिन कियन्ने उंगल वयदु एत्तने अपि लबन मासे इंदां हो नत्तं डिसेंबर मासे अंतिम सती इंदां पह वसरे दरुवंट तियन संवाद टिकक हरिद සංවාද 19ක් තියෙනවා කතා කරන්න අපි එක සංවාද ගානේ කතා කරමු ඉදිරියට මේ වැඩ ටික හරියට ඔලුවට දාගන්න හේතුව කුංචි සංවාද නමුත් විභාගයට අහන්න පුළුවන් තැන් පැහැදිලිද ඉතින් ඒක නිසා වැඩ කරන්න වැඩ ටික කරන්න ඕනේ නිදිමත උනාට ගණන් ගන්න එපා නිදිමත එනවා නම් අනේ නිදිමත පොඩ්ඩක් තා ටිකක් පරක්කු වෙලා එන්න කියලා කියන නිදිමතට හරිද එතකොට නිදිමත යනවා හරි නැත්තම් නිදිමත නම් අයියෝ නිදිමතයි කියලා නිදාගත්තොත් නිදිමත යන්න තියෙන්නේ නැහැ හරි බලමු අපි ඊළඟ වචනේ ලියා ගන්න අටවෙනි වචනේ එන කු මට ඔය වචනය දැන් පේපර් එක අහු වුණා නේද පේපර් එක අහු වුණාද මට මතක නෑනේ අහු වුණාද ආලමයි මේ වචනේ පේපර් එක අහු වුණාද අහු වුණා නේද මම උන්නම් මේ පේපර් එක පෙන්නන්නද ඔයාලට ආ बाहर එනකු වාක්‍යයක් ලියාගන්න එනකු තන්නීර් වේඳුම් ලියාගන්න වාක්‍යයක් එනකු තන්නීර් වේඳුම් පූජනී ප්‍රශ්නයක්ද ආ හරි ලියාගන්න එනකු තන්නීර් වේඳුම් ආ සෙරුලි ප්‍රශ්නයක්ද वाक्य आपन शाला मैं अभी
වචන ටික ලියන්න හම්බෙන්නේ නැහැ. හරි. ලබන සතිය කියන්නකෝ මට. හරි. ලියන්න 8 වෙනි වචනේ එනකු ලිව්වා. වාක්‍ය ලියා ගන්න. එනකු තන්නීර් වේඬුම්. එනකු තන්නීර් වේඬුම්. අන්න ඒ වාක්‍ය ගාවිනු තරු ලකුණක් දාලා හොඳට මතක තියාගන්න. පේපර්ස් වල ගොඩාක් අහන වචනයක්. එනකු තන්නීර් වේඬුම්. ලියාගමු. එනකු තන්නීර් වේඬුම්. வேண்டும் ஹரித எனக்கு தண்ணீர் வேண்டும் தேர்மலியா ගන්න மட்ட வதுர ஓனே எனக்கு தண்ணீர் வேண்டும் மட்ட வதுர ஓனே ஓவா கொடா ප්‍රශ්න පත්‍රල අහන දෙයක් ඊළඟට තව දෙනවා ලස්සන වාක්‍යයක් හරිද බලන්නකො எனக்கு தண்ணீர் வேண்டும் மட வதுரோன எனக்கு தண்ணீர் வேண்டும் மட வதுரோன லியான் இக்மண்ட லியாக எனக்கு தண்ணீர் வேண்டும் மட வதுரோன ஹரி லியாகமு தவ வாக்கியක් අපි எனக்கு ஹரி අවබෝධ ලියාගෙන තව වාක්‍යයක් எனக்கு 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 ஒரு හරි අවබෝධෙන් எனக்கு ஒரு 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 எனக்கு ஒரு எனக்கு ஒரு பென்சில் தாருங்கள் எனக்கு ஒரு பென்சில் தாருங்கள் ஒன்னோவ தமா சிஷ்யத்தே හරිද නැද්ද කියලා බලන්න. ওই වගේ දේවල් තමයි එන්නේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා බලන්න වචන. එනකු ඔරු පෙන්සිල් තාරුංගල්. හරි අවබෝධෙන් ලියාගන්න. එනකු ඔරු පෙන්සිල් තාරුංගල්. එනකු ඔරු පෙන්සිල් තාරුංගල්. எனக்கு ஒரு பென்சில் தாருங்கள் எனக்கு ஒரு பென்சில் தாருங்கள் எனக்கு ஒரு பென்சில் தாருங்கள் தேர்மலியாகமு மட்ட பென்சலக் දෙන්න මට පන්සලක් දෙන්න නෙමෙයි හරිද මට පෙන්සලක් දෙන්න அல அதே மார்க்கல ලියන්නපා මට පන්සලක් දෙන්න නෙමෙයි මට පෙන්සලක් දෙන්න எனக்கு ஒரு பென்சில் தாருங்கள் මට பென்சலක් දෙන්න හරි අවබෝධෙන් ලියාගන්න எனக்கு ஒரு பென்சில் தாருங்கள் මට பென்சலක් දෙන්න எனக்கு ஒரு பென்சில் தாருங்கள் මට பென்சலක් දෙන්න எனக்கு ஒரு பென்சில் தாருங்கள் மட்ட பென்சலக் දෙන්න எனக்கு ஒரு பென்சில் தாருங்கள் மட்ட பென்சலக் දෙන්න හරි හොඳයි දැන් කට්ටිය වේගෙන් වැඩ ගන්න අනියමයි ඔය වේගෙ තියාගන්න ඉස්සරහට පෙරටික කරන්න හරි බලමු ඊළඟ වචනය එන්න කියලා නෙමෙයි කියන්නේ එන්න කියන්නේ මොකක්ද ලියාගන්න නවවෙනි වචනය එන්න මොකක්ද හරි අවබෝධෙන් ලියන්න හරි අවබෝධ තව විනාඩි දෙකක් කරන්න පන්තිය නැත්නම් නිදි මතේ ඉන්න කට්ටිය අයියෝ කොහොමනම් බෑ හරිද පොඩ්ඩක් හවසට නිදියන්න පොඩ්ඩක් හවසට බුදියන්න පොඩ්ඩක් බුදිය ගන්න හවසට දෙමළ පන්ති දින දවසට බුදිය ගන්න නැත්නම් අපරාධය සතියකට අපි දවසයිනේ හම්බෙන්නේ ඉතින් ඒ දවසේ වැඩ කරන්න ඕන ගොඩක් අනිත් දේ තමයි පොඩ්ඩක් මේ मोकाक्षी
හොඳයි සිනුලී හොඳයි නියමයි පන්තිය තුර තරගය හදාගන්න ඒ තරගය හොඳයි එන්න මොකක්ද එන්න මොකක්ද හරි අපි ඔක වාක්‍ය කතා කරන්නේ නැහැ වාක්‍ය ටික අපි ඊළඟ පාඩමේදී කතා කරනවා ඒක නිසා බය වෙන්න එපා ඊළඟ වචනේ ලියාගන්න එප්පඩි කොහොමද ලියාගන්න එප්පඩි කොහොමද එප්පඩි කොහොමද එප්පඩි කොහොමද ඔය වචන ටික නම් පාඩම් තියෙන්න ඕන හොඳද හොඳට මතක තියාගන්න වචන ටික නම් පාඩම් තියෙන්න ඕන හේතුව තමයි අපිට ඉදිරිදි වැඩ ගොඩක් තියනවා කරන්න එප්පඩි කොහොමද එප්පඩි කොහොමද එප්පඩි කොහොමද හරි ඔතනට වාක්‍යයක් ලියාගන්න උංගල් සුහම් එප්පඩි ලියාගන්න හරි අවබෝධයෙන් වාක්‍යයක් ඔතනට උංගල් සුහම් එප්පඩි තායික වචනේ තියෙන්නේ එක කතා කරලා පන්තිය නතර කරමු නිදිමතේ ඉන්න කට්ටිය කතා අරිනවා අර මේ මරියානා ගාදු වගේ හරිද එප්පඩි කොහොමද ලියාගන්න වාක්‍යයක් උංගල් සුහම් එප්පඩි වාක්‍යයක් ලියාගන්න උංගල් සුහම් එප්පඩි හරි අවබෝධයෙන් ලියාගන්න උංගල් සුහම් එප්පඩි ඔන්න ඕක ගාවෙනුත් තර ලකුණක් දාලා මතක තියාගන්න ඕකත් විභාගයට අවුරුදු ගණනාවක් තිස්සේ අහන්න try කරපු වචනයක් හරිද try කරපු වාක්‍යයක් වචනයක් වගේම වාක්‍යයක් තියෙන ඔතන උංගල් සුහම් එප්පඩි ඔබේ සැපසනීප කොහොමද තේරුමත් ලියාගන්න ඔබේ සැපසනීප කොහොමද උංගල් සුහම් එප්පඩි ඔබේ සැපසනීප කොහොමද උංගල් සුහම් එප්පඩි ඔබේ සැපසනීප කොහොමද උංගල් සුහම් එප්පඩි ඔබේ සැපසනීප කොහොමද අනිත් දවසේ හොඳට අහගන්න හරිද අනිත් දවසේ පොඩ්ඩක් හවසට බුදිය ගන්න පොඩ්ඩක් බුදියගෙන සම්බන්ධ වෙන්න පන්තියට නැත්තම් මේ නිදිමත විකාරේ අයියෝ මොනා කරාවිද දන්නේ හරි තායික වචනේ ඇති මේක ලියාකෝ නැත්තම් මේ මටත් අමතකගෙන ඔයාලට මේ වචන හරි ලියාගන්න අන්තිම වචනේ එංගේ කොහෙද ලියාගන්න එංගේ කොහෙද හොඳට මතක තියාගන්න ලබන සතිය පන්තික සම්බන්ධයෙන් පොඩ්ඩක් හවසට බුදියන්න හොඳට වැඩිපුර කන්න එපා හරි පොඩ්ඩක් කන්න පන්ති ඉවර වෙලා බත් කන්න නැත්තම් නිදි මතේ සමහර අය පැන්සල තියෙන්නේ මේ සුද අතින් ලියන්නේ සමහර අය පැන්සල මේ සුද තියලා අතින් ලියන්නේ ඒ තරමට හොඳ සීයෙන් ලියනවා හරිද එංගේ කොහෙද එංගේ කොහෙද හරි හොඳට අහගන්න දැන් ඔයාද අපි කතා කරේ ඔයාලත් එක්ක දෙමළ භාෂාවේ තියෙන පුංචිම වචන ටික පුංචිම වචන ටිකක් ඔය කතා කරේ අපිට ලබන සතියේ වැඩ ගොඩාක් කතා කරන්න තියෙනවා අපි තාම පාඩම් මුකුත් පටන් ගත්තේ නෑ ඔයාලත් එක්ක පුංචි කොටස් ටිකක් ඔය කතා කරලා තියෙන්නේ ලබන සතියේ අපි අලුත් පාඩමක් පටන් ගන්නවා ඒ වචන කතා කිරීම වාක්‍ය කතා කිරීම ඔය ඉගෙනගත්ත දේවල් මේ තියෙන දේවල් ලබන සතියේ පන්තියේ සම්බන්ධ වෙද්දී පාට පෙට්ටියක් හරි පාට පැන්සල් පෙට්ටියක් හරි තමන්ගේ ගාව තියෙනවා. පැහැදිලිද මේක? ඒක හොඳට මතක තියාගන්න. අපි ජනවාරි මාසේ අකුරු ලියන්න පටන් ගන්නවා. ඒක අකුරු ලියන්න විදිය මම ඒක කියන්නම් මොන පොතකද ලියන්න ඕන මොනවාද භාවිතා කරන්න ඕනේ සියල්ලම මම දැනුවත් කරන්නම්. ලබන සතියේ පන්තියේ සම්බන්ධ වෙද්දී පොඩ්ඩක් හවස බුදියගෙන සම්බන්ධ වෙන හේතුව 8 9 හමාර කියලා කියන්නේ පොඩ්ඩක් රෑ ටයිම් එකනේ. නමුත් ඉතින් අපිට දෙන්න පුළුවන් ටයිම් තමයි අපේ ඕවා. මං කියුවානේ පහවසරේ පන්ති 10ක් කරනවා. ඉතින් ලේසි නෑනේ. ඉතින් ඒකයි ආයතනට දෙන්න පුළුවන් ටයිම් උනේ ඒවා මේවයිත් එක තමයි අපි මේ ටයිම් එක හදලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඒකට ඔයාලා පුරු වෙන්න දවසයි ඉන්නේ. ඉතින් මේ වැඩ ටික හරියට කරන්න
අද උගන්වන පොයේ වචන ටික හොඳට පාඩම් කරන්න. අද උගන්වන පොයේ වචන ටික හොඳට පාඩම් කරලා ලබන සතියේ පන්තිර සම්බන්ධන අපි ලබන සතිය ඕවගේ වාක්‍ය ලියනවා තව අලුත් ලස්සන පාඩමක් පටන් ගන්නවා. පාඩ පෙට්ටිය තමා පාඩ පෙට්ටියක් හරි පාඩ පැන්සල් පෙට්ටියක් හරි තමන්ගේ ළඟ තියෙන්න ඕන. ওই වචන ටික හොඳට පාඩම් කරන්න. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. වණක්කම් ආයුබෝවන් මුන්මණිහල් තුනේ තෙරුවන් සරණයි. සියලු දෙනාම පරිස්සමින් ඉන්න බුදු සරණයි පුතේ.